විශේෂයෙන් දීර්ඝායු සම්පත්තිය ලබන්න පෙර සසර කරපු මහා පිනක් තියෙන්නට ඕන. ඒ පින මත තමයි කෙනෙකුට දීර්ඝායු සම්පත්තිය ලැබෙන්නේ. අද වගේ කාලෙක වර්තමානයේ වගේ යුගයක අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සාමාන්‍ය මිනිස්යාගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් ඒ කාලේ. ඒ කියන්නේ උපරිම නෙමෙයි. සාමාන්‍ය ආයු අපේක්ෂා. නමුත් ඒ කාලෙත් අවුරුදු 150, 160, අවුරුදු 120ට වඩා හිටපු බොහෝ දෙනෙක් ගැන දේශනාවල තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ සිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ සිටියා. විසාකා උපාසිකාව, ආනන්ද හාමුදුරුවෝ, ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, තව බොහෝ දෙනෙක් ගැන තියෙන අවුරුදු 120ක් හිටියා. දැන් තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරපු මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පවා අවුරුදු 120ක් වැඩ සිටියා. එහෙමනම් අපිට පේනවා ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ද අදට වඩා ගොඩක් වැඩි. හැබැයි ඊට එහා අවුරුදු 150, අවුරුදු 160 වැඩ සිටිය අය ගැන තියෙනවා. හැබැයි අද වෙනකොට මේ බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගත වෙනකොට අද අපි බොහෝ වෙලාවට හුස්ම ගත්තත් මේ පරිසරය තුළ පිරිසිදු වාතාශ්‍රයක් නෙමේ අපි ලබන්නේ. අපි කනබොන කෑම බීම පවා නොයෙක් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරපු, නොයෙක් රසායනික ද්‍රව්‍ය යොදපු ආහාර පාන වසවිල් තමයි වැඩිපුරම කෑම කියලා කන්නේ. විශේෂයෙන් වහ බීමේ නැති වුණත් කන කෑම බීම එක්ක ගොඩාක් වසවිස අපේ ජීවිතයට එකතු වෙනවා. අපේ ශරීරයත් එක්ක මිශ්‍ර වෙනවා. ඊළඟට අපේ ජීවන රටාව තුළ අද මිනිස්සුන්ගේ ආයුෂ එන්න වේගෙන් අඩු වෙගෙන එනවා. හැබැයි එවැනි යුගයක අවුරුදු 100ටත් එහා කෙනෙකුට අවුරුදු 90ක්, 100ක්, අවුරුදු 110ක්, අවුරුදු 100ට එහා කෙනෙකුට ජීවත් වෙන්න ලැබෙනවා කියලා කියන්නේ පෙර සසරි බොහෝ පින් කරපු කෙනෙක්. පින්තුනේ, මේ ධර්ම දේශනාවේදී ඔබට විශේෂයෙන් ඒ පින ගැන මුලින් මම ඔබට සිහිපත් කරන්නම්. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක්. මේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් මේ යස කියලා තරුණේ බුදුහාඳුරු මුණ ගැහිලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම් ඇයි? ඔබටත් හිතෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා මනුස්ස ජීවිතයක් ලබන්න නම් ඉතින් පින් තියෙන්න ඕන. මනුස්ස ලෝකේ උපදින්නේ නම් ලොකු පිනක් කරපු කෙනෙක්. හැබැයි අපිට මනුස්ස ලෝකේ දිහා බලපුවහම සමහර අය දැක්කහම හිතෙනවා අම්මෝ අපායක් වගේ. කොච්චර පව් කරපු මිනිස්සුද ඔබ දැකලා ඇති? සමහර කුණු බාක්කිවල විසි කළා දාපු කෑම පිළුණු වෙච්ච වහලගෙන කන, අඳින්න ඇඳුමක් නැහැ, නිදා ගන්න තැනක් නැහැ, මහපාරවල් වල බෝක්කු අස්සේ කූඩාරම් වල ළමයි වඩාගෙන අන්ත දුක් විඳින, ලෙඩක් දුකක් හැදුනත් බෙහෙතක් ගන්න විදිහක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නේ. එවැනි අය විඳින දුක් දැකලා ඔබට හිතෙන්න පුළුවන් කොච්චර දුකක්ද මේ. හැබැයි මේ මනුස්ස ලෝකෙම දෙවිවරු වගේ සැප විඳින, මහා රජවරු සිටුවරු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. නිදාගන්නේ එක ගෙදරක එක කාමරයක වුණාට ලෝකේ රටවල් ගණනාවක ගෙවල් තියෙනවා. එතකොට මේ ගෙවල් වල සමහරට ඉන්නේ එක්කෙනයි දෙන්න. එක ගෙදරක කාමර 6, 10, 15 ලෝකේ පුරා ගෙවල් යන්න පුළුවන් එක සීට් එකක වාඩි වෙලා එක වාහනික වුණාට වාහන එනේන වාහනික ගන්න සල්ලි මිල මුදල් පරම්පරා ගානකට ජීවත් වෙන ධනෙ තියෙනවා. සමහර උත්සාහයකින් තොරව සුළු උත්සාහයක් තුර කෝටි ප්‍රකෝටි ගණන් උපයනවා. කෙනෙක් මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා, මහන්සි වෙනවා, එදා වේලවත් හම්බ කරගන්න විදිහක් නැහැ සමහරුන්ට. කුලී වැඩක් හොයාගන්න බැරුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද? උගතෙක් ගන්න සමහර අය ඉන්නවා, උපාධි තියෙන, උපාධි දෙක තුන තියෙනවා, රස්සාව නැහැ. එක්කෝ සමහරලාට හොඳ දක්ෂ කෙනෙක් හොඳ රස්සාවක් කරගෙන යනකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා රස්සාවක් කඩාගෙන වැටෙනවා. එතකොට ජීවිතේ උගත්කම තිබුණා කියලා, හැකියාව දක්ෂතාවය තිබුණා කියලාම දියුණු වෙනව නෙමෙයි. අපි කාගේ පෙර පිම්පව් කර්ම, කර්මඵල, කුසල් අකුසල් මේ ඔක්කොම මේ වයිකේ දිලා එනවා. එතකොට මනුස්ස ලෝකේ අපිට ලොකු වෙනස්කම් ගොඩක් පේනවා. කෙනෙක් හරි ලස්සනයි,
කෙනෙක් දැක්ක ගම ඒ කෙනා බොහොම පෞරුෂවත් පිරිසක් අතරට ගියාම බොහොම ප්‍රතාපවත් විදිහට පෞරුෂය කියලා කියන්නේ හැමෝගෙම ආකර්ෂණය ලැබෙන. දැන් බලන්න සමහර පුද්ගලයෝ ඉන්නවා නිකන් දැක්ක ගම වාඩි වෙලා ඉන්න කෙනා කෙනෙක් එනකොටම නිකන් නැකෙට්ට වෙනවා. ඒ ගෞරව සත්කාර ඒ පුද්ගලයාගේ ඒ ස්වරූපේ ලැබෙන ඔහුට නිරායාසයෙන් ලැබෙන. ඔහු යන යන තැන ගෞරව සත්කාර පිළිගැනීම හරියට රජෙක් වගේ කියලා මිනිස්සු කියනවා. එතකොට ඒ කෙනාගේ වචනේ සමහර වෙලාවට පුංචි දේශනා පොඩි වචනයක් වෙන්න පුළුවන්. දහස් ගානකට ඒ වචනේ ඒ මිනිස්සු ආකර්ෂණය වෙනවා. එතකොට තව කෙනෙක් ඉන්න පුළුවන් පෙනුමක් නැහැ. එතන ලස්සන විතරක් නෙවෙයි පෞරුෂය. ඒ පෞරුෂය නැ කොච්චර පෞරුෂවත් විදිහට ඇඳුම් ඇඳලා මොන විදිහට ඇඟපත හදාගෙන මොන විදිහේ උත්සාහ ගත්තත් තැනකට ගියාට පස්සේ එහෙම පෙනුමක් පෞරුෂයක් පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ සමාජයේ. එතකොට අපිට පේනවා කෙනෙකුගේ මේ පෞරුෂවත් භාවය, ඊළඟට කෙනෙක්ගේ රූපයේ තියෙන ලස්සන, ඊළඟට කෙනෙකුගේ පොහොසත්කම, දුප්පත්කම, උගත්කම, නූගත්කම, ධනවත්කම. එතකොට මේ හැම දෙයක් අතර බුදුහාඳුරු පෙන්නවා තව සමහරු ඉන්නවා දීර්ඝායුෂ විඳිනවා. කෙනෙක් ඉන්නවා අඩු වයසින් මැරෙනවා මොනවා හරි කරදර. මොකක් හරි හේතුවක් වෙලා අඩු වයසින් මැරෙනවා. කෙනෙක් ඉන්නවා උපන්දා ඉඳන් ලෙඩ ගොඩක්. ඉස්පිරිතාල ගානේ අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානේ. සමහර අය ඉන්නවා අපි සාමාන්‍යයෙන් කියන්නේ එයාට නම් එහෙම බහින් රෝගයක්වත් නැහැ කියලා. ඒකට ඒ වගේ මේ ලෝකෙ මිනිස්සු ඉන්න කලාතුරකින් ඔය උණක් හෙම්බිරිස්සාවක් ඇරෙන්නේ ජීවි අවුරුදු 80 90 ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක නතර වෙලා ඉඳලා නැහැ. ඔපරේෂන් එකක් කරලා නැහැ කවදාවත්. ඊළඟට සාමාන්‍යයෙන් උණක් හෙම්බිරිස්සාවක් හැදෙනහම කොත්තමල්ලි ටිකක් තඹගෙන බීවා ලොකු බෙහෙතක් කියලා දෙයක් කවදාවත් ගන්නෙ නැහැ. ඔය එක්ක ඔය බෙහෙත් පැකට් එකක් තඹගෙන බොනවා එච්චරයි. එතකොට මේ වගේ මේ ලෝකෙ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවා. සුභ කියන තරුණයා බුදුහාඳුන් ළඟට ඇවිල්ලා අහනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස ලෝකෙ මේ තරම් වෙනස්කම් ඇයි? මොකද්ද මේකට හේතුව? බුදුරජාණන් වහන්සේ ඔහුට මෙන්න මේ විදිහට කියනවා. සුභ කම්මස්සකා සත්ත. මේ සත්වයන් කර්මයේ සොකීය කරගත්තයි. කම්ම දායාද කර්මයේ දෑවැද්ද කරගත්තයි. කම්ම පටිසරණ කර්මයේම පිළිසරණ කරගත්තයි. කම්ම යෝනි කර්මයේ මතයි මේ උප්පත්තිය තීරණය කරලා තියෙන්නේ. කම්ම බන්දු ඔහුගේ එකම නෑදෑ ඔහුගේ එකම ඥාතිය ඔහුම සසරේ රැස් කරගත්ත කර්ම. කම්ම පටිසරණ ඔහු කර්මයේම පිළිසරණ කරගත්ත කෙනෙක්. යම් කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. ඔහු යම් කර්මයක් කරොත් යහපත් ඔහුට යහපත් විපාක ලැබෙනවා. ඒ කෙනා අයහපත් කර්මයක් නම් සසරේ රැස් කරලා තියෙන්නේ ඔහු අයහපත් විපාක ලබනවා. එතකොට තම තමන් වපුරපු දේවල් තම තමන් නෙලාගෙන යන ගමන. ඔන්න ඔය කර්මී ගැන ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට හේතුව තමයි කර්මී. කර්මයේ සොකීය කරගත් සත්‍යයන් කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදාය. ලෝකයි හේතු. හැබැයි මේ තරුණයා මේක කල්පනා කරා අනේ ඔහුට තේරෙන්නේ නැහැ. ඔහුට ඇත්තට විස්තර ඇතුව තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ඔහු ආයෙමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කියපු කාරණාව ඔය දේශනා කරපු ධර්ම කාරණාව මට විස්තර ඇතුව අනුකම්පාවෙන් මට කියලා දෙන්න කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ඔය චුල්ල කම්ම විභංග සූත්‍රයේ තියෙන දීර්ඝ වශයෙන් එකින් එක ඒ කර්මයට අනුව ඒ විපාක බෙදලා යන ආකාරයේ මේ දේශනාව සිදු කරා. මේක ඔබට ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ ඔබ එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය ඉන්නවා දීර්ඝායුෂ විඳින. සමහර අය අඩු වයසින් මැරෙන. එකම පවුලෙ වෙන්න පුළුවන්. එකම අම්මා තාත්තට උපදින දරුවෝ අතර එක දරුවෙක් දීර්ඝායුෂ විඳින. ඒ පවුලෙම ළමයි අඩු වයසින් මැරෙනවා. එකම දෙමව්පියන්ට දාව ඉපදුනි නිවුන් දරුව ගැන මේ හිතන්නේ. එතකොට නිවුන් දරුව මේ එකම විදිහ ආවිෂ විඳිනව නෙමෙයි වෙනස් කරතියි. බුදුරජාණන් වහන්සේ වදාළ මේකට හේතුව තමයි සංසාරයේ ප්‍රාණඝාතාදී අකුසල් බහුලව කරලා
සමහර ඒ ප්‍රාණඝාත විස්තර කරන නිහිත දඬෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ එතකොට සම්බපාන රූතේසු හිතානුකම්පි එහෙම තමයි කෙනෙක් දඬු මුගුරු අතහැරලා සත්වයන් ගැන අනුකම්පාවෙන් මෛත්‍රී සහගත සිතෙන් තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. හැබැයි මේ ලෝකේ සමහරු ඉන්නවා අවියාවිද අතට අරගෙන කොටන මරණ සතුන්ට කොටනවා මරනවා ලේ තැවරුණු අත් ඇතුව එහෙමයි බුදුහාමුදුරුවෝ ඉතන විස්තර කරන්න ලේ තැවරුණු අත් ඇතුව සතුන් මරණ ප්‍රාණඝාතාදී අකුසල් කරන තමනුත් ප්‍රාණඝාතී යෙදෙන ගමන් අන් අයව යොදෝනයි. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නවා අපි සුද නොකියන මගේ අතේ ලේ ගෑවිලා නැහැ ඔහොම කියන අය ඉන්නවා. මගේ අතින් මම මරන්නේ හැබැයි අපේ ආයතනෙ ඉතින් ඒක කෙරෙනවා. ආයතන ප්‍රධානින් ඉන්න පුළුවන් ඒ ආයතනේ රස්සාව තමයි එක්කෝ සමහර ලාට අපි හිතමු ෆාම් එකක්. ඒ ෆාම් එකේ නිකන් ආදරයට ඇති කරනවා නෙමෙයි මස් පිණිස සතුන් ඇති කරන බුදුහාමුදුරුවෝ නොකල වෙළඳාමක් හැටියට නොකල යුතු වෙළඳාම හැටියට පෙන්නපු දෙයක්. මස් පිණිස සතුන් ඇති කිරීම නොකල යුතු වෙළඳාම. අවියාවිද වෙළඳාම නොකල යුතු වෙළඳාම. වසවිස වෙළඳාම කෙනෙක්ගේ ආවිෂ අඩු වෙන දේවල් වසවිස මිනිස්සුගේ ආවිෂ අඩු වෙන වෙළඳාම. අවියාවිද මොකද වගා කරන්නේ අවියාවිද කෙනෙක් මරන්න අවියාවිද හදන්න එතකොට කෙනෙක්ගේ ආවිෂ නැති කරන්න. එතකොට ඔය වගේ වසවිස වෙළඳාම ඊළඟට අවියාවිද වෙළඳාම තව බුදුහාමුදුරු විපා කිව්වා වහල් වෙළඳාම මත්ද්‍රව්‍ය මත්කුඩු මේ වෙළඳාම කෙනෙක් මනුස්ස ජීවිතයක් කෙනෙක්ගේ ආවිෂ නැති කරලා විනාශ කරන මෙවැනි පාපකාරී වෙළඳාම් වල යෙදෙද. එතකොට සමහර අය ඉන්නවා තමම ප්‍රාණඝාතී කරනවා අන් අය ලව්ව කරවල. කෙනෙක් ධම්මල අපි ගමු සේවකයෝ දැන් ගොඩක් ඉන්නවා මුලදී තමන් තනියෙන් පටන් ගත්තා. දැන් මේක තව සේවකයෝ දාගෙන වැඩේ ගජරාමිට යනවා. රස්සාව තමයි කූරු ඇති කරලා මරලා මස් කරලා විකුණන්නේ. කොහරක් මරන්නේ. දැන් මේක ඉහළ නමක් ගහගත්ත ලොකු කම්පැනියක් කියලා හිතේ. හැබැයි මේකේ අයිතිකාරයාට හිතෙන්න පුළුවන් නෑ. අපි මගේ අතේ ලේ ගෑවිලා නෑ. මම ඉතින් මම මරන්නේ ඒවට ඉතින් සේවකයෝ ඉන්නවනේ කියලා. නමුත් මතක තියාගන්න ඔබට ඒ කර්මෙන් බේරීමක් නෑ. ඔබ තමයි එහි ප්‍රධානිය. ඔබ තමයි ඒ පිරිසව ඒකට යොදවලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තමනු ප්‍රාණඝාත කරන එක්ක තව පිරිසක් ඒක යොදවන එක්ක ප්‍රාණඝාතයට යොදවන මේ වගේ අකුසල් කරගත් අය නිරේගාමී අපායගාමී අකුසල් බොහෝ බලවත්ව රැස් වෙන අය. එවැනි කෙනෙක් මරණින් මත්තේ නිරේ උපදින්න තියෙන අවස්ථාව වැඩි කියලා සතර අපායට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි අපායයන් නැතුව මරණාසන්න මොහොතේ පෙර පිනක් මතුවේ. අන්තිම මොහොතේ අර අකුසල් යටපත් කරගෙන කුසලයක් බලවත් වෙන. ඒක මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙන වෙන දේශනාවක්. ඒකට කියන්නේ මහා කම්ම විභංග සූත්‍රය. දැන් අපි මේ කතා කරේ චුල්ල කම්ම විභංග සූත්‍රයනේ. තව දේශනාවක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා සමහර කෙනෙකුට මරණාසන්න මොහොතේ ඒකට ධර්මයේ කියන්නේ අකුසල් මැඩලන කුසල් කියලා. තමන් කරපු අකුසලේ යටපත් වෙලා ඒ මොහොතට කුසලයක් මතුවෙනවා. අපි හිතමු කවුරු හරි අන්තිම වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා පිරිත් ටිකක් කියලා පිරිකරක් පූජා කරලා ඒ වෙලාවේ පිනක් මතුවෙනවා. එතකොට දැන් අර හිත පැහැදීම තුල ඒ මොහොතේ කුසලයේ බලවත් වෙලා යා මරණින් මතු සුතතියක්. මතක තියාගන්න අපායගාමී ප්‍රාණඝාත ආදී අකුසල් බොහෝ කරගත් කෙනෙක් මරණාසන්න මොහොතේ පුංචි පිනක් හරි මතුවෙලා මනුස්ස ලෝකෙට ආව කියලා හිතක් එයා සුගතියට ආවට එයාට සුගතිය ආවිෂ නැහැ. ඇයි එයා සසරේ බොහෝ ප්‍රාණඝාත අකුසල් කරපු කෙනෙක් අන් අය ලව්ව කරවපු කෙනෙක්. එවැනි අය උපෝපං ආත්ම භාවවල අඩු අයසේ මිය යනවා කියලා බුදුහාඳුරු මේ දේශනාවේ පෙන්නනවා. ඒ නිසා සමහර වෙලාවට මේ ජීවිතේ ඉන්න පුළුවන් පෙර පින තියෙන නිසා මේ ජීවිතේ ඔය ව්‍යාපාර කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරගෙන මේ ජීවිතේ කාලයක් ඉන්න පුළුවන්. හැබැයි අපායෙ නොවැටි ආයමත් මනුස්ස ලෝකෙට ආවොත් වැඩිපුරම ඉඳ තියෙන අපායයි. පෙර පිනකින් හරි අන්තිම මොහොතේ සුගතියකට ආවත් එයාට මනුස්ස ලෝකෙ වැඩි ආශ නැහැ.
එවැනි අය අඩු වයසෙන් මිය යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඔන්න අඩු වයසෙන් මැරෙන හේතු වෙන ප්‍රධාන කාරණා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්නෝ නමුත් සමහර අය ඉන්නවා ප්‍රාණඝාත කරන්නේ. ඒකේ ආදීනව නිතර සිහි කරව සතුන් ගැන මෛත්‍රිය කරුණාව පුරුදු කරනවා. හැම වෙලෙම හිතනවා මම කැමතිද කවුරු හරි මාව මරනවට, මගේ අතපය කපනවට, තමන්ගේ මේ මස් කෑල්ල කපාගෙන යනවට කැමති නැහැ කවුරු. ඒ නිසා කවදාවත් මගේ අතින් තවත් සත්වයෙකුගේ ජීවිතයක් මම නම් නැති කරන්නේ. ඒ විදිහට හිතලා තමා මේ සිල් රකින්න තියෙන්නේ තමා උපමා කරගෙන. අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගෙනයි සිල් රකින්නේ. එතකොට ඒ විදිහට හිතලා තමනු ප්‍රාණඝාතයෙන් වළකිනවා, අන් අය වළක්වන. අපි හිතමු තමන්ගේ යාළුවෝ නෑදෑයෝ ඉන්න පුළුවන්, ගෙවල් වලා ඉන්න පුළුවන්. ඔය සමහරවිට ලොකු සතෙක් නැතත් කැරපොත්තේ දැක්ක ගමන් තලනවා, එක්ක මීයෙන් මරනවා, ගෙවල් වල මදුරුවෙන් දැක්ක ගමන් පන්න පන්න ගිහිල්ලා හරි මදුරු අල්ලගෙන මරනවා. එතකොට ඒ වගේ කෙනෙක් අකුසල් කරනවා දැක්කහම කියන ඕවා කරන්න එපා. පව ওই සතා එක්ක එළියට අල්ලලා දාන උට යන්න ආරින්. ওই සත්තු මරන්න එපා, කර්ම රැස්. එතකොට ඒ වගේ ආදීනව කියලා දීලා කෙනෙක් වළක්වන, ප්‍රාණඝාතයෙන් කෙනෙක්ව වළක්වනවද, තමනු ප්‍රාණඝාතයෙන් වළකිනවද? බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි යා බොහෝ පින් කරගන්න කෙනෙක්. එවැනි කෙනෙක් මරණින් මත්තේ දිව්‍ය ලෝකවල උපදින්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි බැරි වෙලාවත් මනුස්ස ලෝකේ උපදිනවා. එයා දෙව්ලොව යන්නේ නැතුව මනුස්ස ලෝකේ ඉපදුනොත් එවැනි අය දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට පෙර සසරේ ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකිලා සතුන් ගැන මෛත්‍රිය කරුණාව පුරුදු කරමින් අන් අයව ප්‍රාණඝාතයෙන් වළක්වන අය දෙව්ලොව උපදින්නේ නැතුව බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඔන්න කෙනෙක් දීර්ඝායුෂ විඳින්නත් කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නත් හේතු වෙන ප්‍රධානම කාරණා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා තව කරුණක් තියෙනවා. ඒ තමයි කෙනෙක් ලෙඩ රෝග බහුල වෙන්නත් කෙනෙකුට නිරෝගී සම්පත්තිය ලැබෙන්නත් හේතු වෙන කාරණා. දැන් කෙනෙක් දීර්ඝායුෂ වින්දනය කරාට ලෙඩ වෙලා එක තැන් වෙලා එක තැන අපි සමහර අය දකින්න පුළුවන් අවුරුදු 80ක් ඉන්න, හැබැයි අවුරුදු 40 ඉඳන් එක තැන් වෙලා. එතකොට බලන්න අවුරුදු 40ක් පුරා එක තැන් වෙලා එහාට පෙරලනවා මෙහාට පෙරලනවා, කොන්දේ තුවාල කුණු වෙලා ඇවිද ගන්න බෑ. විදෝ විදෝ අවුරුදු 40ක් ඉඳලා තියෙන්නේ. එයා ලෙඩ ගොඩක්. ඒ නිසා දීර්ඝායුෂ විතරක් නෙමෙයි කෙනෙකුට නිරෝගී සම්පත්තියත් වැදගත්. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා සත්තු මරන්නේ නැහැ. හැබැයි සතුන්ට වද හිංසා කරන. සතෙක් දැක්ක ගමන් ගහන්න පැනලා ඉදිරිපත් වෙනවා. ආ මං ගහන්න එහෙමයි ඉන්නේ. එතකොට ඒ වගේ සතුන්ට වද හිංසා කරන ඔබ දැකලා ඇති සමහර නොදා දැක්. ඔබ මේ වගේ දේවල් දැක්කොත් පුංචි දරුවෝ හරි කියලා දීලා පුතේවක කරන්න එපා, ආදරෙන් කියලා දීලා වළක්වන්න. පොඩි දරුවෝ ඉන්නවා අපි දැකලා තියෙන සමහර ලාලා පුංචි දරුවෝ නොදන්න ගමට වෙන්න පුළුවන්. එක්ක පුංචි කුරුමිනියෝ අල්ලගෙන අඩු කඩලා බලන ඌ ඇවිදින හැටි, එක්ක පොඩි සතෙක් අල්ලගෙන දර්බත් කුරු කියලා ඔබට මතක ඇති පුංචි කාලේ අල්ලගෙන බලන නැට්ටේ එක එකව ගැට ගහනවා, අනේ නැට්ට කැඩිලා යනවා. එතකොට ඒ වගේ තටු කඩලා බලනවා, එක්ක සමනැල්ලු අල්ලගෙන. එතකොට මේ වගේ සත්තුන්ට හිංසා කරන සමහර අය ඉන්නවා දරුණු විදිහට. පොඩි අය නෙමෙයි ලොකු අය සත්තුන්ට ගහන. ඔබ දැකලා ඇති සමහර සත්තුන්ට උණු වතුර නාවලා ගහලා. ඔබ දැකලා ඇති නැත්තේ රජින්නපත් අර අහස් කූරු රජින්න ගැට ගහලා බල්ලන්ට එන. ඔය ඕන තරම් ඔබට දකින්න පුළුවන් අන්තර්ජාලය ඔය වගේ පවුකම් කරන බොහෝ පිරිසක්. එතකොට මේ වගේ සතුන්ට හිංසා කරන අය මැරුවේ නැතත් සතුන්ට වද දෙන, වද හිංසා කරන, ඔවුන්ට තුවාල කරන, ඔවුන්ව දුකට පමනවන එවැනි අය අපායක නොවැටි බැරි වෙලාවත් මනුස්ස ලෝකෙක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ වදාලා උපෝපං ආත්මවල ලෙඩ රෝග බහුලයි කියලා. සමහර අය උපදිනවා පෙර සසරේ සත්තුන්ගේ අතපය කපලා වද දීලා කකුල් කඩලා උපදිනකොටම එක්ක ආබාධිතයි. උපන් දවසින් ඉඳන් එක්ක අතපය ඇඹරිලා තියෙනවා.
එදකොට මේවා සංසාර කර්ම හැටියට ජීවිතවල පස්සෙන් එනවා අපිට තේරු නැති වුණා. කර්මය දායාද කරගෙන කර්මය සකීය කරගෙන යන සංසාර ගමන. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක අනිත් පැත්ත බුදුහාමුදුරුවෝ පෙන්න කෙනෙක් ඉන්නවා සත්තු මරන්න නෙමෙයි නෑ කවදාවත් සතෙකුට හිංසාවක් කරන්නෙත් නෑ කවදාවත් සතෙකුට ගලකින්වත් ගහන්නේ සත්තුන්ට හිංසා කරන්න ඔබ දැකලා ඇති සම් ගල්වලින් නෙමෙයි ඔබ දකින්න ඇති පහුගිය කාලේ සමාහට වත්තට අහල පහල බල්ලෙක් ආවා කියලා බල්ලට වෙඩි තියපු මිනිස්සු හිටියා. එතකොට බල් ගෙදර සමාහට තිබ්බ ආයුධයකින් අර සතෙකුට. එතකොට මේ වගේ කොච්චර කේන්තියක් එන්නේ. ඒ නිසා ඔබ හිතන්න ජීවිතේ සමහරු ඉන්න කවදාවත් සතෙකුට ගලකින්වත් ගහන්නේ නැහැ. ওই පාරක දුක් විඳින සතෙක් දැක්කත් අඩු ගානේ ගිනහල බේත් ටිකක් දාන්න පුළුවන් නම් තුවාලයක් හැදිලා හරි ඒ තුවාලෙට බේත් කරගන්න. ගිනහල හරි ඒ තුවාලෙට බේත් ටිකක් දාලා සනීප කරලා කන්න ටිකක් දීලා ඒ සතාව යවන්න. කොහේ හරි ඉන්නව වෙන්න පුළුවා වාහනයක හරි හැප්පිලා පණ ඇදැද ඉන්න සතෙක්. පුළුවන් නම් ගිනහල බේත් ටිකක් දෙන්න. අඩු ගානේ කන්න ටිකක් දීලා ඒ සතාට බෙහෙත් කරගන්න. එතකොට මේ වගේ සතුන් ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් සත්වයන්ට හිංසා නොකර සතුන්ට උදව්පකාර කරනවා බෙහෙත් කරනවා ඔවුන්ට ආහාර පාන දෙනවා ඖෂධ දෙනවා ලෙඩ වෙලා ඉන්න සත්තුන් සුවපත් කරන්න උත්සාහ කරනවා ඒවා පින්කම්. එවැනි අය උපෝපම ආත්ම භාවවල බුදුරජාණන් වහන්සේ වදාලා නිරෝගී සම්පත්තිය ඇති උපදින දීර්ඝායුෂ විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තියත් ලබන. ඒ නිසා මතක තියාගන්න දීර්ඝායුෂ විඳින්නත් නිරෝගීව උපදින්නත් සත්ව ප්‍රාණඝාතයේ වැළකීමත් සත්ව හිංසනයෙන් වැළකීමත් ඉතාම වැදගත් දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරනවා එකින් එක විස්තර කරනවා මේ සමාජයේ තියෙන උස්පහත් කන් වලට හේතු. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර තරුණයන් තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ තරුණය මානවකය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු ඉන්නවා ලස්සනයි සමහරු ඉන්නවා විරූපී කැතයි. ඒකට හේතුව මාන්නේ ඉදිරිපස දෙන්න ඕන කෙනාට ඉදිරිපස දෙන්නේ නැහැ කියලා. ගරු කළ යුත්තට ගරු කරන්නේ වඳින්න ඕන කෙනාට වඳින්නේ නැහැ. එවැනි අය පෞරුෂයක් නැතුව පෙනුමක් නැතුව බොහොම විරූපී අය වෙලා උපදිනවා කියන සසරේ. සමහර අය ඉන්නවා ගරු කළ යුත්තට ගරු කරන පිදිය යුත්ත පුදනවා අන්න අය ප්‍රශංසා කරන අනුන්ගේ ගුණ මකන්නේ නැහැ. ඒව පින්කම් මතක තියාගන්න. මේ ලස්සන වෙලා උපදින්නේ රූපලාවන්‍ය වලින් නෙමෙයි. කෙනෙක් සසර පිනක් තියෙනවා ඒ පිනේ විපාකය. ඒ නිසා කෙනෙකුට ඊරිසියා නොකරන ගතිය කෙනෙක්ගේ ලස්සන දැකලා මුදිතාව අනේ කොච්චර හොඳද කියලා කෙනෙක්ගේ සැපේදී යහපතේදී ප්‍රශංසා කරන හිත සතුටු වෙන මුදිතා ගුණේ ඒව තමයි තමන් තුළ වටා ගන්නට ඕන. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා සමහරු ඉන්නවා බොහෝ සසර. සමහරු කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න තිය අඩු ගන්න එදා වේලවත් හොයාගන්න බෑ. මේකටත් හේතුවක් තියෙනවා. සසරේ දන් දීපු කෙනා සමහර අය ඉන්නවා සසරේ හරියට දන් දෙන පින්කම් කරන. තමන් සමහර අයට කන්න නැති වුණා. ජීවිතවල ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි දාන ටික පන්සලට අරගෙන යනවා. දැන් ඔබ හිතන්න අපි දන්නවා ලෝකයේ අනෙක් ගොඩක් රටවල් වල අනෙක් ජාතිකයන්ට මේ දීම අතහැරීම කියන එක ඒ තරම් පුරුදු වෙලා නැහැ. ඒක ඔවුන්ට උපතින් ලැබිලා නැහැ. හැබැයි ශ්‍රී ලාංකිකයන්ට ඔබට ඔබ ලෝකේ කොහේ හිටියත් අපට අපේ උරුමෙන් ලැබිච්ච දෙයක් තියෙනවා දන් දෙන එක. අපි ගොඩාක් දන් දෙන පිරිසක් දන් දෙන්න පුරුදු වෙච්ච ජාතියක්. ඒ දෙන දානමය පින්කම් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා කාලයක් යනකොට දාන්සැල් වල තියෙන ඒවා ඒවා යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු හරියට දන් දෙන්නේ. අපි දන්නවා අපි ලංකා පුරා නොයේක් පින්කම් කරලා අපි මිනිස්සු ඇසුරු කරනවා. දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අපිව මුණ ගැහෙනවා. අපි දන්නවා මිනිස්සු කරන පින්කම් තමන්ට කන්න තිබිලා දන් දෙනවා නෙමෙයි සමහර. තමන්ට ප්‍රශ්න නැතුව සල්ලි වැඩි වෙලා පින්කම් කරනවා නෙමෙයි. තමන්ට ජීවිතවල ගෙවල් වල ප්‍රශ්න ණය දරුවන්ගේ ප්‍රශ්න උගන්නනේවා ඒ අය විවාහ කරලා දෙනේවා දහසක් අනාගතේ තමන්ට නොයේක් ප්‍රශ්න තියෙනවා. ඒ අතරේ කොහොම හරි දුක් විඳලා හම්බ කරගන්න මුදල් වලින් පින්කම් කර නැති බැරි අයට උදව් කරනවා දන් දෙන. දැන් සමහර අය ඉන්නවා ගෙදර
එක වේලයි මොනවාහරි වෙලාවක් මතලයක් තම්බගෙන කනවා. හැබැයි මාසෙකට සැරයක් ඕම හරි කීය හරි ඉතුරු කරගෙන පන්සලට දාන ටික එදාට දාන දවසට බොහොම හොඳට වෑංජන තුන හතරක් එක්ක අඩුම ගාන කෙහෙල්ලැවලියක් මොනවා හරි හොයාගෙන පළතුරු ටිකක් එක්ක පන්සලට දාන ටික අරගෙන ගිහිල්ලා බුද්ධ පූජාව තියලා ස්වාමීන් වහන්සේලාට පූජා කළ බොහොම සතුටින් දන් දෙන්න. හැබැයි තමන් කවදාවත් ගෙදර එහෙම කාලා නැහැ. දානි දුන්නට ගෙදර ඇවිල්ලා ඉතුරු වෙච්ච දෙයක් එක්ක මොනවා හරි කාලා ජීවත් වෙන්න. එතකොට මෙහෙම දම් පින්කම් කරන මිනිස්සු ඒවැ විපාක උපෝපන් සසරි ලැබෙන ආකාරය බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි, දානයක විපාක මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් දන්නව නම් තමන් කොච්චර කුසගින්න හිටියත් තනියම නම් කන්නේ නැහැ කියලා. තමන් කන බත්පතෙන් කොටසක් එක සතෙකුට හරි නිතර දන් දෙනවා දානික වටිනාකම දන්න කෙනෙක්. දානී කියන්නේ ඒ තරම් ආනිසංස සහිතයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පිංගතුනි, සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් සසරේ ආනිසංස ලැබෙන පිනක්. දුස්සීල වුණත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් පාරක වැටලා ඉන්න කුසගින්නේ ඉන්න මිනිස්සෙකුට කෑම වේලක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. පිනේ වටිනාකම දානේ වටිනාකම දන්න කෙනා නිතර දන් දෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ වගේ නිතර දන් දෙන කෙනා අන් අයව දාහණයට යොමු කරලා ඔය මසුරු වෙන්න එපා, ලෝභ වෙන්න එපා, පුළුවන් තරම් පින්කම් කරන්න. එක්ක මගෙත් එක්ක හරි ඇවිල්ලා මේ පිනට සම්බන්ධ වෙයි. සමහර අය ඉන්නව අන් අයව යොදව ගන්න. තනියෙන් පින් කරන්නෙත් නෑ, තමන් කරන පිනට එක එකනා සම්බන්ධ කරගන්න. ඔයා මේ වෑංජනේ හදන්න, ඔයා මේ ටික කරන්න, අඩු ගන්න, ඔයා මේකට සහයෝගයක් හරි දෙන්න, ඔයත් මේ පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ තමන් දන් දෙනවා, පින්කම් කරනවා, අන් අයවත් පිනට යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අය උපෝපං ආත්මභාවවල බොහෝම සැප සම්පත් බහුලය වෙලා උපදිනවා මනුස්ස ලෝකෙ ඉපදුන. බොහෝ වෙලාවට දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් ලබන්න තියෙන අවස්ථා වැඩි. හැබැයි බැරි වෙලාවත් මනුස්ස ලෝකෙට ආවොත් බොහෝම පොහොසත් ධනවත් රජ පවුල්වල සිටු පවුල්වල උපදින. පෙර කර්මික මොකක් හරි අකුසලයක් මතුවෙලා අපිටම දුප්පත් තැනක ඉපදුනා කියලා සුළු උත්සාහයෙන් නොසිතන විදිහට දියුණු වෙනවා අර පින මතුවේ. ඒ වගේ අයට තමයි සමහරවිට එක රැයින් කෝටිපතිය වෙනවා සමහර. කෙනෙකුට නොසිතන විදිහේ ලාභ ලැබිලා ජීවිතේ සැප සම්පත් ගලාගෙන යනවා. ඒ පෙර දන් දීපු පින බලවත් වෙලා ලැබෙන ආකාර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සමහර අය ඉන්නවා හරීම ලෝභයි මසුරුයි. තමන් දන් දෙන්නේ නැහැ, කෙනෙක් දෙන කෙනෙක් දැකලා සතුටු වෙන්නේ නැහැ, අනුන්ගේ පිනක් වළක්වනයි. ඒක විශාල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ මේක තියෙන අංගුත්තර නිකාය තික නිපාතේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දන් නොදී ඉන්න කෙනාට වඩා දෙන දානීය වළක්වන කෙනා ඊට වඩා භයානක අකුසල රැස් කර ගන්නවා. දන් නොදී හිටියොත් පිනක් කරගන්න තියෙන අවස්ථාව තමන්ට නැති වෙනවා ඉච්චරයි. කවුරු හරි කරන්න යන පිනක් වළක්වනවා දෙන්න එපා, ඔවුන්ට දෙන්න එපා කියලා පින වළක්වන. බුදුරජාණන් වහන්සේ වදාළා ඔහු 3 දෙනෙකුට අනර්ථයක් කරන. ඒ තමයි දන් දෙන කෙනාට රැස් වෙන තිබ්බ පින ඔහුට නැති කරලා දාන. ලැබෙන කෙනාට ඒ දාණයෙන් ලැබෙන තිබ්බ ලාභය ඔහුට නැති කරලා දාන. එතකොට දෙන කෙනාගේ පිනත් නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරනවා. ඒ සියල්ලන්ට පෙර මසුරුකමින් ලෝභකමින් දෙන්න එපා කියලා තමන්ගේ ගුණ තමන්ම නසා ගන්නවා කියලා. තමනුත් අකුසල් රැස් කර ගන්නවා, අනිත් අයගේ පින් අහිමි කරලා දානවා. ඒ නිසා දානයක් නොදී ඉන්නවට වඩා කෙනෙක් කරන පින්කම් දැකලා ගරහනවාද, ඒ පින වළක්වනවාද, ඒක විශාල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි, සමහරු ඉන්නවා තමන් දන් දෙන්නෙත් නැහැ, හරි ලෝභයි. අනුන් දන් දෙන එකත් වළක්වනවා. එවැනි අය උපෝපම ආත්ම භාවවල බොහෝ වෙලාවට අපාය උපදින්න තියෙන අවස්ථාව වැඩි. ප්‍රේත ලෝකවල දුගතිය වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. මසුරු කෙනා, ලෝභ කෙනා. හැබැයි මොකක් හරි පෙර පිනක් හරි මතුවෙලා මනුස්ස ලෝකෙට ආවොත් ඒ උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක. එදා වේලවත් හොයාගන්න බැරි තැනක කොච්චර උත්සාහ කරත් කුසට යමක් හොයාගන්න පෙර කර්මවලින් වැහිලා
එවැනි අය සමාජි බොහෝ දුක් විඳිනවා, කුසගිනි පිපාසෙ. අපි දකිනවා මේ ලෝකෙ කොච්චරනම් ආහාර නාස්ති කරනවද. ඔබ නිකන් හිතන්න සාමාන්‍යයෙන් ඔය නිකන් ඔබ හිතන්නකෝ, මගුල් ගෙවල් උත්සව පාටිව හෝටල් වල හිතන්න කොච්චර කෑම විසි කරනවද, කුණු බාක්කි වලට කොච්චර කෑම විසි කරනවද කියලා. සාමාන්‍ය උත්සවයක් ඉවර වෙනකොට කොච්චර කුණු බාක්කි වලට කෑම විසි කරනවද. හැබැයි මේ ලෝකේ එච්චර කෑම හෝටලේ විසි කරත් ඒ හෝටලේ ඉස්සරහම පාරයින ඉන්න පුළුවන් ඒ හෝටලේ පෙනිපෙනී බත්තටයක් කන්න නැති මිනිස්සු. පිළුණු වෙච්ච බත්තටයක් අහුලගෙන කනවා. කානුවක තියෙන එක්ක මොනවා හරි විසි කරලා දාලා තිබ්බ එකක් අරගෙන අපි දැකලා තියෙනවා සමහර පාන් කෑලි බනිස් කෙටි. අර කානුවල කුණු බාක්කි වල තියෙන ඒවා තෙමිලා තෙත් වෙලා ඒවා අරගෙන මිරිකල වාඩි වෙලා කන මිනිස්සු ඉන්නවා. එතකොට බලන්න මේ ලෝකේ කොටසක් කෑම නාස්තිකද. මේ ලෝකේ ලෝකේ බලවත් රටවල් ඔබ බලන්න මේ පින්පව අනුව මේ උපත පවා බෙදිලා යන්නේ එහෙමයි. පින මත තමයි කෙනෙක් පතිරූප දේශයක එවැනි ප්‍රදේශයක යහපත් තැනක සැප සම්පත් ඇති භෝග සම්පත් ඇති පරිසරයක භූමියක උපදින්න පෙර පිනකට. බලන්න අප්‍රිකානු රටවල් වල විඳින දුක මිනිස්සු. ඉන්දියාව වගේ රටක් ගත්තත් අද සුළු පිරිසක් ඉහළ සැපයක් විඳිනකොට ඒ රටේ විශාල පිරිසක් අන්ත දුක් විඳිනවා. එතකොට ඒ වගේ පින් පව විඳිලා යන ආකාර ලෝකෙ බලවත් රටවල් ලෝකෙ ටොන් ගණන් ධාන්‍ය වර්ග සමහර අතිරික්ත නිෂ්පාදන මුහුදට හලන විනාශ කරන. හැබැයි කන්න නැතුව ඒ මේ ලෝකෙම බොහෝ රටවල මිනිස්සු අන්ත දුගී භාවයෙන් මන්දපෝෂණ කන්න නැතුව මැරිලා යන මිනිස්සු අප්‍රිකානු රටවල අනන්තවත් තියෙනවා. මේ ආ විසි කරන විනාශ කරන මේ අතිරික්ත නිෂ්පාදන අනේ මේ මිනිස්සුන්ට දෙන්න ඕන කියලා උන්ට සිතක් පහළ වෙන්නේ. ඒවත් කර්ම විපාක වලින් වැහිලා. ඒ නිසා මේ පිම්පව විපාක සසරි ලැබෙන ආකාරය පිංගතුනි බොහෝ වෙලාවට සමහර අයට අසරණයි සමහර අය ඉන්නවා ඔවුන්ට කෙනෙක් දෙන දෙයක්කට ලබා ගන්න පින නැහැ. සමහරට මිනිස්සු එනවා අනුකම්පාවයි අනේ පව් මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන මේ මිනිස්සුන්ට කන්න දෙන්න ඕන මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියලා කෙනෙකුට හිත උණු වෙලා දන් දෙන කෙනෙක් එනවා. හැබැයි සමහර ලාවට ඒක ගන්නත් පින නැති අය. සමහර ලාවට පොර කාලා ඒක උදුර ගන්න යනවා. අර මිනිස්සුන් නොදී බැනලා යනවා දෙන්නේ නැහැ මුන්ට කියලා අනේ ආපහු යන අය. ඔය වගේ සිදුවීම් අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර ලාවට මොනවා හරි බෙදන්න යනවා අනේ මේ හැමෝටම දෙන්න තියෙනවා. දුප්පත් ළමයි ටිකක් වාඩි කරලා හැමෝටම ඇති තරම් බෙදන්න තියෙනවා. හැබැයි එකක් බෙදනකොටම පොර කාලා උදුරලා ගන්න ගිහිල්ලා අර මිනිස්සයා කාටවත් නොදී බැනලා ටික අරගෙන යනවා. එතකොට බලන්න මේ වගේ Tamanට ලැබෙන්න තියෙන එක අහිමි වෙලා යනවා. කර්ම විපාක වලින් වැහිලා යනවා. පෙර සසරින් දන් දීලා නැත්නම් දෙන දානේ වළක්වලා නම් අනුන්ගේ පින අහිමි කරලා නම් සසරේ ඔය වගේ දුක් විඳ විඳ කල්ප ගණන් නොලැබීම් වල දුක් විඳ විඳ ඉන්න වෙනවා. එදා වේලවත් හම්බ කරගන්න නැතුව අන්ත දුක් විඳින මිනිස්සු ලෝකේ කොච්චර ඉන්නවද මතක තියාගන්න. අපි සමහර වෙලාවට අපි හිතනවා ඇයි මෙහෙම වෙන්නේ, මේවා සමානව බෙදෙන්න ඕනේ, ඒක අපි පිටින් ඒක ඇත්ත අපි දකින දේ. හැබැයි කර්මී මේ සත්‍යය බෙදලා තියෙන්නේ. අපි කොච්චර හිතුවත් ඒක මහ පොළොව තුල යථාර්ථයක් කරන්න බෑ. අපිට හිතෙන්න පුළුවන් මේ ආදායම් සමසේ බෙදෙන්න ඕනේ, හැමෝටම එක විදිහට ලැබෙන්න ඕනේ, මේක වෙන්නේ නෑ වෙන්නේ නෑ වෙන්නේ නෑ කියලා කියනවා. ඒක හරි. හැබැයි ඒ කියන දේ ඇත්ත වුණාට ඒක කවදාවත් යථාර්ථයක් කරන්න බෑ සමාජය තුල. ඒ හැමෝම පින්පව මත තම තමන් වපුරපු දේවල් නෙලාගෙන යන සංසාර ගමන. ඒ නිසා මතක මේ කර්මය ගැන හරියට දන්නවා නම් කවදාවත් තියෙන කෙනාට ඉරිසියා කරන්නේ නැහැ. තියෙන කෙනා දැකලා කෙනෙක් ඉන්න පුළුවන් මහා ධනවතෙක් කෝටිපතියෙක් ධන තුවේරේ ඔහුට ඉරිසියා කරන්න එපා කවදාවත්. ඔහු සසරින් දන් දීපු කෙනෙක්. ඔහු වපුරපු අස්වැන්න ඔහු නෙලා ගන්න. ඒ නිසා ඔහු වපුරපු පින ඔහු නෙලනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් අන්ත දුක් විඳිනවා. ඒ කෙනා දැකලා අනුකම්පාව ඇති කරගන්න. අනේ මේ කෙනා සසරේ දන් දීලා නැහැ පින් කරලා නැහැ. පින් කරා නම් ඔහුට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා ඔබ අප්‍රමාදීව පින් කරගන්න උත්සාහ කරන්න.
ඒ නිසා මේ කර්මය ගැන හොඳට තේරුම් ගත්තනම් මේ ජීවිතවල ඉරිසියා වෛර කුහකකම් මේ ඔක්කොම මිනිස්සුන්ගේ හිත්වලින් නැති වෙලා යනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ ලෝකේ දැන් අර තරුණයට බුදුහාඳුර දේශනා කරනවා මේ ලෝකේ සමහර අය ඉන්නවා ඒ අය බොහොම උගත් ඥානවන්තයි ප්‍රඥාවන්තයි යමක් ක්ෂණයෙන් වටහා ගන්න දක්ෂයි යමක් කියන ගමන් තේරෙනවා. සමහර අය ඉන්නවා උපදිනකොටම නුවණ නැහැ කල්පනාව නැහැ සමහර අය අඩු නුවණක් ඇත උපදින එක්ක සමහර ලාවට නුවණ තිබුණත් ඉගෙන ගන්න උනන්දුවක් නැහැ උත්සාහයක් නැහැ මොනවා හරි වෙලා කඩාකප්පල් වෙනවා. විභාග ලියන්න ඉන්නකොට ඔන්න මෙන්න වෙලා එක්ක මොකක් හරි කකුලක් කඩා කකුලක් කැඩෙනවා ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විභාගයට යනකොට බස් එක පෙරලෙන්න පුළුවන් මොනවා හරි කරදරයක් මිනිස්සුන්ට මොනවා හරි ප්‍රශ්න ජීවිතේ රස්සාවක් ලැබෙන්න උගත්කමට අවශ්‍ය දේ ලැබෙන්න ඔන්න මෙන්න තිබිලා නැති වෙලා යන සමහරකට. ඒ නිසා මතක තියාගන්න බුදුහාඳුර මේක පෙන්නවා මේකට හේතුව මේ සසරේ තම තමන් වපුරපු දේවල් බුදුහාඳුර පෙන්න සමහර අය ඉන්නවා හැම වෙලේම විමසනවා මොනවද කුසල් මොනවද අකුසල් මොනවද පින් කියන්නේ මොනවද පව් කියන්නේ මොනවද හොඳ මොනවද නරක මොකද්ද යහපත් මොනවද අයහපත් ඒ ගැන විමසලා ලෝකේ දැන් අපි ගම් බුද්ධ ශූන්‍ය කාලයක බුදුහාඳුර නැති කාලයක ලෝකෙ හිටියා කියලා ඉපදිලා ඒ හැම කාලෙකම ඉන්නවා ගුරුවරු ඉන්නවා ආචාර්යවරු ඉන්නවා ඒ කාලවල තාපසවරු ඉන්නවා බුද්ධිමත් අය ඉන්නවා ඒ අය මුණ ගැහිලා ගිහින් අහනවා මොකක්ද යහපත මොනවද අයහපත කියන්නේ මොනවද හොඳ මොනවද නරක මොකක්ද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ ඒ ගැන විමසලා බලලා අයහපතෙන් වැළකීලා යහපතේ දෙන අනුන් අයවත් යහපතේ යොදවන ඕවා කරන්න එපා අනුන්ට හිංසා කරන්න එපා වැරදි වැඩ කරන්න එපා කියලා අන් අයව යහපතේ යොදවන බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අය උපෝපා ආත්ම භාවවල බොහෝම ප්‍රඥාවන්ත නුවණ ඇති බුද්ධිමත් අය වෙලා උපදින සමහර අය ඉන්නවා පිමි පව හොඳ නරක කුසල් ලකුසල් වගේ වගක් නැහැ කවුරු හරි කියනවා නම් ඒවට කැමතිත් නැහැ අහන්න කැමතිත් නැහැ එන්න එපා මට ඕවා කියන්න මට ඕන විදියට මං ඉන්නේ ඔහොම කියන අය ඇතිනේ ඕන තරම් ඔබ අහලා ඇති සමහර අය ඉන්නේ ඕවා කරන්න එපා ඔය වැරදි වැඩ කරන්න එපා ඕවා පව එහෙම දෙයක් නැහැ කියන මට ඕන විදියට මං ඉන්නේ කියලා. එතකොට ඒ වගේ සමහර අය පිම් පව කුසල් ලකුසල් හොඳ නරක හිතන්නේ ඒව කාගෙන්වත් අහන්න කැමතිත් නැහැ කෙනෙක් උපදෙස් දෙනවට කැමතිත් නැහැ තමනුත් අකුසල් කරමින් සමාජයටත් අයහපත් විදියට ජීවත් වෙනවා. එවැනි අය උපෝපං ආත්ම භාවවල නුවණ ප්‍රඥාව අඩු බුද්ධි අඩු අය හැටියට උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වෙනවා. එහෙමනම් මතක තියාගන්න සසර ප්‍රඥාවන්ත කෙනෙක් හැටියට උපදින්න බුද්ධිමත් කෙනෙක් හැටියට උපදින්න හොඳ නුවණක් ඇති කෙනෙක් වෙලා සසර උපදින්න ඔබ සසර පුරුදු කර යුතු දෙයක් තමයි පිම්පව මොනවද කුසල් අකුසල් මොනවද හොඳ නරක මොනවද කියලා තේරුම් අරගෙන අකුසලෙන් වැළකීලා කුසල් දියුණු කරගන්න. යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසලා බුද්ධිමත්ව කටයුතු කිරීම. අන් අයවත් ඒවට යොමු කිරීම. මිනිසුන් අකුසලී යොදවන්න ඔබ උත්සාහ කරනවා. ඒකේ මුදවල. කෙනෙක් පව්කම් කරනවා නම් කිහින් ඌව කරන්න එපා කියලා ඒ අකුසලේ මුදවල. කුසලේ යොදවන්න. අන්නේ විදිහට කෙනෙක් උත්සාහ කරනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්වයි එවැනි පින්කම් කරගන්න කෙනා උපෝපං ආත්ම භාවවල බුද්ධිමතේ ප්‍රඥාවන්තේ නුවණ ඇති කෙනෙක් වෙලා උපදින. හැබැයි සමහර අය ඉන්නවා අකුසලයේම යොදවනවා මිනිස්සු. පවයේ යොදවන. අකුසලයේටම දැන් ඒ වගේ පාප මිත්‍රයෝ ඉන්නවනේ. සමහර අපාය සහායක කියලා පාප මිත්‍රයෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ පාප මිත්‍රයෝ පෙන්වනවා වචී පරම ඊළඟට නොයෙක් පින් අපාය සහායක ඔය විදිහට පාප මිත්‍රය බුදුහාමුදුරු වර්ග කරලා පෙන්නේ. ඒ අය අතර අපාය සහායක අකුසලයේ යොදවන. තමනුත් අකුසල් කරන ගමන් අන් අය අකුසලයේ යොදවන. පවේ යොදවන අනිත් අය පව්වල සමාදන් කරන. එකතු වෙලා පව්කම් කරමින් අන් අය පව්කම් වල යොදවපු අය ඒවැ විපාක සසරි අරගෙන යනවා වගේම බුද්ධිය නෑ නුවණ නෑ කල්පනාව නෑ ප්‍රඥාව නැති නූගත් අය හැටියට තමයි මේ සසරි උපෝපං ආත්ම භාවවල උපදින්නේ. එතකොට අපිට මේවා දිහා බලනකොට පේනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම
මේ මනුස්ස ලෝකේ අපි දකින සියලු වෙනස්කම් වල හේතුව කර්ම විපාකවල ස්වභාවය. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ කම්මස්සකා සත්තා. මේ සත්වයන් කර්මයේ සුඛීය කරගත්තයි. කම්ම දායාදා කර්මයේ දෑවැද්ද කරගත්තයි. කම්ම යෝනි කර්මයේම උප්පත්තිය කරගත්ත පිරිසක්. කම්ම බන්දු කර්මයේ නෑදෑය කරගත්ත පිරිසක්. කම්ම පටිසරණු කර්මයේ පිළිසත්න කරගෙන සසර යන පිරිසක්. යම් හොඳක් හෝ නරකක් කරොත් යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාද. තමන් කරන හොඳ නරක තමන්ටම දායාදී හැටියට සසරි තමන්ම නෙලාගෙන යන ගමන. අන්න ඒ නිසා අකුසල් වලින් වළකින්න පින්වතුනි, මේ දේ හැම දේ කර්මය ගැන දේශනා දැන් බුදුහාමුදුරන්ගේ සියලු දේශනා ගත්තා. ඔබ අහලා ඇති සියලු බුදුවරුන්ගේ අනුශාසනාව හැටියට අපි නිතර කතා කරන ගාථාවක් තියෙනවා, නිතර අහන සබ්බ පාපස්සකරණං ගාථා. ඒ ගාථාවේ තේරුම හිතන්න. සබ්බ පාපස්සකරණං, සියලු පාපී අකුසල් වලින් වළකින්න අකුසල කර්ම කරන්න එපා. කුසලස් උපසම්පදා, පුළුවන් තරම් කුසල් කරන්න, පින් කරන්න, යහපත් කර්ම රැස් කරන්න. එතකොට අකුසල් වලින් වළක්වන අකුසල් වල යොදවන සචිත්ත පරියෝදක හිත දමනය කරන්න, එතනත් කර්ම රැස්සේ. භාවනා කරනකොටත් ආනිඤ්ඤාපි සංස්කාර රැස්සේ. පින් කරනකොට පුඤ්ඤාපි සංස්කාර, අකුසල් කරනකොට අපුඤ්ඤාපි සංස්කාර, භාවනා කළ සමාධිය වඩනකොට ආනිඤ්ඤාපි සංස්කාර රැස්සේ. එතකොට අකුසලෙන් වළක්වලා කුසල් වඩාගෙන හිත දමනය කරා. ඒ තුළ තමයි සියලු කර්මයන්ගේ මිදෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන කර්මයෙන් මිදලා යන මඟ පාද ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි සියලු බුදුරුන්ගේ අනුශාසනා. ඒ නිසා අන්නේ අනුශාසනාව තුළ පිහිටලා ඔබ ඔබේ ජීවිතයේ ධර්මයේ තුලින් සකස් කරගන්න දක්ෂ වෙන්න. පුළුවන් තරම් පින් කරන්න. අනුන්ගේ පිනට ඊරිසියා කරන්න එපා. අනුන්ගේ ලැබීමට ඊරිසියා කරන්න එපා. සමාජ කෙනෙක් දීර්ඝායුෂ විඳින්න, කෙනෙක් අඩු වයසින් මැරෙන, කෙනෙක් නිරෝගී, කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩ රෝග තියෙන, කෙනෙක් බොහොම පොහොසත්, සුළු උත්සාහයෙන් යා දියුණු වෙන කෙනෙක් ඉන්නවා, මොන දේ කරත් හරියන්නේ. එතකොට ඒක තමන් සසරේ වපුරපු දෙයක්. කෙනෙක් හරි ලස්සනයි, බොහොම ලස්සනයි, කෙනෙක් එහෙම පෙනුමක් ලස්සනක් නැහැ, කෙනෙක් හරි පෞරුෂවත්, කෙනෙක් ඉන්නවා යාට එහෙම පෞරුෂයක් පෙනුමක් නැහැ. කොච්චර එහෙම හදාගන්න උත්සාහ කරත් එහෙම පෞරුෂයක් ගොඩනැගෙන්නේ නැහැ. ඊළඟට කෙනෙක් බොහොම උගත්, බොහොම ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, සැනින් යමක් වටහා ගන්න දක්ෂයි. කෙනෙක් ඉන්නවා එහෙම උගත්කමක් නැහැ. කොච්චර උත්සාහ කරත් නුවණ බුද්ධිය ඇති කරගන්න අමාරුයි. එතකොට තව කෙනෙක් සමාජය තුළ බොහොම කුලවත්, සමහර කුල හීනයි. එතකොට මේ හැම දෙයක් තුළම සමාජ බෙදී උස් පහත්කම්. මෙයා උසස්, මෙයා පහත්, මෙයා සල්ලි තියෙනවා, මෙයා නැහැ, මෙයා දුප්පත්, මෙයා පොහොසත්, මෙයා ලස්සනයි, මෙයා කැපී. මේ හැම බෙදීමක් තුළම මිනිස්සු සමාජයේ තුළ ඔබ බලන්න, මේ මිනිස්සු කොටසක් විඳවනවා, කොටසක් ඒවැ විපාක විඳිනවා, කොටසක් විඳවනවා. එතකොට මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ පෙන්නවා අපි ඒ දිහා බලලා උපේක්ෂාව ඇති කරගන්නට ඕනේ. මේ හැමෝම කර්මයේ දායාද කරගත්තයි, කර්මයේ පිළිසන්න කරගත්තයි, කර්මයේ උප්පත්තිය කරගත්තයි. තම තමන් වපුරපු දේ තම තමන් නෙලාගෙන යන සංසාර ගමන ඒ විදිහට හිතලා හිත උපේක්ෂාවට ගන්න, මධ්‍යස්ථ හිතක් ඇති කරගන්න. ඔබත් අප්‍රමාදීව කුසල් වඩන, අකුසලෙන් වළකින්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව අකුසල ප්‍රහාණය කළ, කුසල් දියුණු කරගෙන හිත දමනය කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයම ධර්මාවබෝධය කරා හිත දියුණු කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරගන්න. සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙනවා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින අනුලා සහ ලක්ෂ්මන් ගමගේ කියන මේ යුවළ. ඉතින් මේ අනුලා ගමගේ, ලක්ෂ්මන් ගමගේ කියන මේ පින්වතුන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරේ. තිලාන් පුතණුවන්, මනිෂා දියණිය ඇතුළු මේ පවුලේ පින්වතුන් එකතු වෙලා.
එයාගේ ප්‍රධානම අරමුණ තමයි 2020 අගෝස්තු 17 වෙනි දිනට 106 වෙනි වියට පාතබන ගාල්ලේ වඳුරව ඉහළ ලේල්වල අබේ නිවසේ පදිංචි ඇල්බර්ට් අබේගුණවර්ධන ආදරණීය පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ඒ පියාණන්ට ආශිර්වාද කෙරේ. ඒ වගේම 96 වෙනි වියේ පසුවද ලීලාවතී විජේගුණවර්ධන ආදරණීය මෑණියන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාදේ ඒ මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙරේ. ඒ වගේම ලක්ෂ්මන් ගමගේ මහත්මාගේ මිය පරලොව ගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් සංසාරගත මිය පරලොව ගිය පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් දෙන්නේ. එහෙමනම් මිය පරලොව ගිය පරම්පරාගත සියලු ඥාති ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලොව ගිය ඥාතීනුත් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහ වහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්නේ. කටදැයි වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. කොරෝනා වසංගතයෙන් හසරණ භාවයට පත්වෙලා ඉන්න ලෝකයේ සෑම සියලු දෙනාට ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත්, ඒ වගේම ආදරණීය සුජීවත්ව ඉන්න ආදරණීය දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාටම දායකත්ව දරුව පවුලේ සියලු දෙනාටමත් අනුලා ගමගේ මහත්මිය ලක්ෂ්මන් ගමගේ මහත්මා තිලාන් පුතණුවන් මනීෂාදීනි ඇතුළු සුජීවත්ව ඉන්න හැම දෙනාමත් පනහපෝබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවෙන තුනුරුවන්ගේ ආශිර්වාද හැම දෙනාටම සැලසේවා. ගන්නෙහිලන උපුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවෙන සැලසේවා. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරගන්න. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.